Recording is on. හරි. ඔයගොල්ලෝ කතා කරන්නේ නැති වෙලාවට මයික් එක පොඩ්ඩක් මියුට් කරලා තියාගන්න. එතකොට මේ disturbances එන්නේ නැහැ. මයික් එක මියුට් කරන්න පුළුවන් පල්ලෙහා තියෙනවා. හරි. අද අපි දැන් මේ කීප දෙනෙක්ම වැඩ දැනට කරගෙන යනවා එක එක ලෙවල්ස් වල. දැන් අරවින්ද කලින් ඉඳන් ෆොන්ට් එකක් බටන් අරගෙන තිබුණා. ඒකේ යම් කිසි වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ මම ඊට පස්සේ ලලිත්ගේ ෆොන්ට් එක ලලිත් වීඩියෝ එක බලන්න හම්බුණා නේද? ඔව් මම බැලුවා. හරි. ඒකේ මම මේ බොහොම ඉන්ට්‍රොඩක්ටරි ලෙවල් එකකින් තමයි කරේ. අපි මෙන්න මේ වගේ මේ වගේ ටෙස්ටිං ડોකියුමන්ට් එකක් හදාගන්න එක සමා කරේ. දැන් මෙතනදී තවම පොඩි මම මේ දැනින් තනින් කතන්දර ටිකක් කියලා ඉවරලා අපි ස්ට්‍රක්චර් එකකට එමු. දැන් ඇත්තටම මේ දමිත් හදාගෙන යන මොටාගේ දරක් කියන්නේ මේ වගේ ලොකු ටෙක්ස්චර් වලට පාවිච්චි වෙන එකක් නෙවෙයි. දමිත්ගේ කරගෙන යන මොටාගේ දරේක ඇත්තටම ටයිටල්ස් වලට පාවිච්චි වෙන ෆොන්ට් එකක්. එතකොට මේ වගේ ටෙස්ටිං ගොඩාක් කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ මේ මේ අර අර මේ මේ ටෙක්ස්ට් හෙවි බොඩි බොඩි ටෙක්ස්ට් එකක් විදිහට කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකට ඇත්තටම කරන්න තියෙන්නේ ටයිටල් ෆොන්ට් ටයිටල් සයිසස් වලට මෙන්න මේ වගේ මේ වගේ ටයිටල්ස් ඇඩ් කරලා ටයිටල් ෆොන්ට්ස් විදිහට හදා ටයිටල් ෆොන්ට් යූස් වෙන විදිහ කන්ටෙක්ස්ට් එකක ටෙස්ට් කරන එක තමයි කරන්න ඕනේ. දැන් මම අර එදා පෙන්නපු මම ඕපන් කරගන්නම් අපේ ටෙස්ට් ડોකියුමන්ට් එක. මේ වගේ දාගත්තාම අපිට බලාගෙන යන්න පුළුවන්. දැන් පේනවා මට හිතෙනවා මෙතන මේක ලලිත් මේ හිතලම කරපු එකක්ද මේ මේකේ ස්පිල්ල පුංචි කරන එක නැත්නම් ඔව් මම හිතලා කරපුවා. මට ඒක පොඩ්ඩක් දැන් අර ඔයා පොඩි උඩ පෙන්නුවාට පස්සේ තමයි ගමන් ගියේ පේන දික තියක්. ඔව් ඒක පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. හරි හරි ඕකේ. අන්න එහෙම දේවල් තියෙනවා සමහර වෙලාවට අපි අර එක අකුර අඳිනකොට අපි ගොඩක් සයිස් එකක් ලොකුත් නේ අඳින්නේ. ඒක නිසා අපිට පේන්නේ නැහැ අනිත් තැන්වලදී. දැන් විශේෂයෙන් දියන්න එහෙම නිකන් අතුරුදහන් වෙනවා වගේ මෙතන දියන්නද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. හැබැයි මෙතනදී ආපහු අපි හිතන්න ඕනේ එක තමයි ලලිත් මේ ෆොන්ට් එක අපි ඔයා එම් කරන්නේ මේක. දැන් මේක ඇත්තටම ඩිස්ප්ලේ ෆොන්ට් එකක් වගේ. ඒ කියන්නේ ටයිටල්ස් වලට විතරක් පාවිච්චි කරන එකක් නම් ඒ වගේ දේවල් තිබුණට කමක් නැහැ. ඒ කියන්නේ වාගේ අපි කියනවා ඒකට ඉන්ටෙන්ඩඩ් සයිස් එක කියලා. ඒ කියන්නේ වාගේ ඉන්ටෙන්ඩඩ් ඒවා ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ මේ ෆොන්ට් එක ටයිටල් ෆොන්ට් එකක් විදිහට. අපි සාමාන්‍යයෙන් පොයින්ට් ගමුකෝ පොයින්ට් 18න් උඩ හරි 26න් උඩ වගේ පාවිච්චි කරනවා කියලා. ඒක නම් වාගේ ඉන්ටෙන්ඩඩ් සයිස් එක මේ මේ වෙන මේ ඔය වගේ පොඩි ඩීටේල්ස් ඒ වගේ සියුම් ඩීටේල්ස් තිබුණට කමක් නැහැ. නමුත් ඉන්ටෙන්ඩඩ් සයිස් එක දැන් මම තව පොඩි උදාහරණයක් තමයි මේ මී යන්න බලන්න පුළුවන් අපිට. මී යන්න ඈතට යන්දී යද්දී ඒ අර අර ඉර මෙන්න මෙතන මේ රවුම මේ කැරකිලා ක්ලෝස් වෙන මේ සර්කල් එක ක්ලෝස් වෙන තැන ඉර පේන්නේ නැතුව යන නිකන් අතුරු දහන් වෙන පේනවනේ. මේ වගේ එකක් හරියට print වෙන්නේ නැති print එකක වුණොත් එහෙම මේක සමහරට කැඩිලා ගිහිල්ලා සමහරලාට පත්තරවල එහෙම වෙනවා. ඒක නොපිනි යන්න පුළුවන්. නමුත් මේකේ ඉන්ටෙන්ඩඩ් සයිස් එක ඔයාගේ තියෙන්නේ අර අර වගේ ලොකු සයිස් එකක් නම් ඒ වගේ සියුම් ඩීටේල්ස් තිබුණට කමක් නැහැ. එහෙම නැත්නම් අපිට තව කරන්න පුළුවන් එකක් තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ සමහර ෆොන්ට්ස් වල තියෙනවා මේ ඩිස්ප්ලේ වේරියන්ට් එකයි ටෙක්ස්ට් වේරියන්ට් එකයි කියලා. එකම ෆොන්ට් එකේ වර්ෂන්ස් දෙකක් අපි හදනවා ඩිස්ප්ලේ සයිසස් වලට. එහෙම නැත්නම් ටයිටල් සයිසස් වලට කියලා එකක්. අන්න ඒ වගේ එකකදී පුළුවන් මේ වගේ සියුම් ඩීටේල්ස් කරන්න. එතකොට මෙතනදී ලලිත් ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා. එකක් තමයි හරි මම මේක ඉන්ටෙන්ඩ් කරන්නේ ටයිටල් වලට. නමුත් මම මේක පුංචි සයිසස් වලදීත් වැඩ කරන්න පාවිච්චි කරනවා. එහෙම වුණාම ෆොන්ට් එක අර ස්විස් ආමි නයිෆ් එකක් වගේ ඕනෙම දෙයකට වැඩ කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ සියුම් ඩීටේල්ස් තියාගන්නත් ඕන නම් කරන්න පුළුවන් එකක් තමයි හරි මම මේකේ ඩිස්ප්ලේ වර්ෂන් එකක් සහ ටෙක්ස්ට් වර්ෂන් එකක් කියලා දෙකක් හදනවා කියන එක. එතකොට ඔයාගේ ඩිස්ප්ලේ වර්ෂන් එකේදී දැන් අපිට පුළුවන් මේ මේ වගේ සයිස් එකක් අපි හිතුවොත් එහෙම නිකන් 36 වගේ සයිස් එකකදී මේ ඩීටේල් එකක් පේනවා. නමුත් එතකොට ඔයා දැන් මම ඒක කිව්වා හිතලමනේ අර ජියන්නේ සහ දියන්නේ උස
පුංචි කරා කියවේ. එතකොට ඔයාට මේ ස්පිලේ සයිස් එක පුංචි කරා කියවේ. එතකොට ඔයාට පුළුවන් ඒක ඒක ඒ ඔප්ෂන්ස් දෙකම යූසර්ට දෙන්න ෆොන්ට් එක පාවිච්චි කරන කෙනාට දෙන්න. දැන් මෙතන මේ මහප්‍රාණ සයන්නත් ඔයාට පේනවා පොඩ්ඩක් පුංචි වෙනකොට ඒක නොපෙනී යනවා. ඔකේ. ඇත්තටම. සයන්න කියලා මිස් රීඩ් වෙන්න පුළුවන්. ඒක ලෙජිබිලිටි අපි කියන අර අර මේ රීඩබිලිටි කියන්නේ කියවා ගැනීම හැකියාව. ලෙජිබිලිටි කියල කියන්නේ හඳුනා ගැනීම හැකියාව. ඔන්න ඔහොම වචන දෙකක් අපි ෆොන්ට් වලදී පාවිච්චි කරනවා ලෙජිබිලිටි සහ රීඩබිලිටි කියලා. රීඩබිලිටි කියන්නේ ඕනෑම ෆොන්ට් එකක කියවා ගැනීම හැකියාව. මේක පොඩ්ඩක් ඕන නෝට් එකක් දාගන්න පස්සේ මතක් කරලා හිතලා බලන්න ඕන. එතකොට ලෙජිබිලිටි කියලා කියන්නේ හඳුනා ගැනීම හැකියාව. දැන් මෙතනදී මහප්‍රාණ තයන්නේ හඳුනා ගැනීම හැකියාව පොඩ්ඩක් විතර අඩුයි කියලා මට හිතෙනවා මේ ඉර නොපෙනී යන හින්දා. එතකොට ඒ වගේ එකකදී අපිට අපිට පුළුවන් මේක ඇත්තට මම හිතන්නේ තව මහත් කරන්න පුළුවන්කම තියෙනවා නේද? නමුත් මේක අපහුව වෙන්නේ අපි අර අර ෆොන්ට් එකේ තියෙන කෙට්ටුම තැන්වල මහත සහ මහතම තැන්වල අපි කියමුකෝ තරම කියලා කෙට්ටුම තැන්වල තරම සහ මහතම තැන්වල තරම එකක් වෙන්න ඕන. එතකොට මෙතනදී අපිට පේනවා මේක මම විශේෂයෙන් මැනලා බලන්න ඕනෙත් නෑ. මෙන්න මෙතන තියෙන තරම මෙතනට වඩා මෙතන ඇත්තරම පුංචියේ තරම. එතකොට අපිට ඒක ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න පුළුවන්. මම මේකේ ගොඩක් කැමති එකක් තමයි ඔයා මෙන්න මේ ඩීටේල් එක මේ තියෙන රවුම ඒ ඩීටේල් එක ගොඩක් තැන් වලට බොහොම ලස්සනට යූස් කරලා තියෙනවා අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේකට ඇහැ කියලා කියන්නේ අය එක කියලා කියනවා මේ කොටසට. එතකොට දැන් මේකේ තියෙන ස්ටයිල් එකේ තියෙන එකක් තමයි දැන් සාමාන්‍ය ෆොන්ට් එකක නම් අය එක එහෙම නැත්නම් ඇහැ තියෙන්නේ මේ සිංහල වල සාමාන්‍ය අබේ වගේ එකක් ගත්තොත් පයන්නේ නම් මෙතන මේ පැත්තේ විතරයි. මේ පැත්තේ ඇත්තේ නැහැ. නමුත් දැන් මෙතන ඔයා ඒක පැටර්න් එකක් විදිහට අපි මේක මේ අපෝ ෆොන්ට් වල ගැන කතා කරද්දී පාවිච්චි කරන එකක් තමයි පැටර්න් එකක් කියන එක. ඒක නිකන් රටාවක් කියලා මම හරියටම සිංහල වචනේ දන්නේ නැහැ. ටෙක්ස්චර් නෙවෙයි පැටර්න් කියන එක. මොන තැන් වලද මේ ඩීටේල් එක පාවිච්චි වෙන්නේ කියන එක බලන්න ඕනේ. ඒකට දැන් පයන්නට මෙතනට මම මේ අයින් කරන්න කියලා නෙවෙයි කියන්නේ. මම කියන්නේ පොඩි ඔබ්සර්වේෂන් එකක්. මේක ඔයාගේ ෆොන්ට් එකේ තියෙන ස්පෙસિෆික් ස්ටයිල් එකක් තමයි මේ වගේ පැටර්න් එකක් තියෙන එක. ඒකට ඒක හොඳයි. ඊළඟට තව පොඩි සටහන් දැන් මේ මේකේ අර අර ආපහු තියෙන පොඩ්ඩක් ආපහු හිතලා බලන්න තියෙන දේවල් තමයි මේක ඇත්තටම ඔයාට printer එකක් තියෙනවා නම් ලදිත් හොඳම වැඩේ මේ document එක print කරන එක. print කරාට පස්සේ මට මේ මම ඉර වෙලා ඉන්න හින්දා ගෙදර මගේ printer එක ඇත්තේ නැහැ. නැත්තම් මම කරන්නේ ඇත්තටම මේක print කරලා මේ print කරපු document එකේ mark කරගන්න එක ලේසි මේ හදන්න තියෙන දේවල්. මොනවද වෙනස් වෙන්න තියෙන්නේ කියලා. එතකොට ගොඩක්ම ඇත්තටම විශේෂයෙන් මුළු ෆොන්ට් එක හරහාම කරන්න ඕන දෙයක් විදිහට මම දකින්නේ මේකේ අර මහත තැන්වල මහත සහ මහත නොවන තැන්වල මේ කොට තැන්වල තරම සහ මහත තැන්වල තරම පොඩ්ඩක් සමාන තැනකට අරගෙන එන්නේක. ඒ වගේම මම හිතන්නේ මම අර වීඩියෝ එකේ පෙන්නපු දේවල් ටික ඔයා බලන්න තියෙනවා ලිත් නේද? ඒ ඇඩ්ජස්ට්මන්ට් ටික අපහු කරන්න ඕනේ අවුට්ලයින්ස් වල ක්වොලිටි එක හැදලා. මම ඔයාට ෆයිල් එක එව්වේ පොඩි ක්ලීන් අප් එකක් කරලා ෆයිල් එකේ. ඔව් මට ලේසියි. ආ හරි. ඔව්. ඒ එතකොට ඔයාට එතන ඉඳන් ක්ලීන් අප් එක කරගෙන යන්න පුළුවන්. මම මෙතන ෆොන්ට් ෆොන්ට් වල ඔක්කොම මේ දමිත්ගේ ෆොන්ට් එකට යන්න කලින් ආපහු මේක පොඩ්ඩක් කතා කරලා ඉන්න. මේක ඇත්තටම මේ මෙහෙම කරමු ලලිත් ඔයාට ඒ ස්ක්‍රයිබර් සෙට් අප් කරගන්න පුළුවන් වුණාද? ඔව් මම දාගත්තා. හරි. එහෙනම් ඔයා අලුත් අපි කියමුකෝ අදයි හෙටයි වැඩ කරලා ලේටස්ට් වර්ෂන් එකෙන් ડોකියුමන්ට් එකක් හදලා අපිට පුළුවන් නම් දාන්න. එතකොට මං හිතන්නේ අපි හැමෝම දැන් මේ ඔයාට පේනවා මම මේකේ ඔයාට ඇක්සස් දෙන්නම් දමිත් මම අර එකපාර මේ ලලිත් මේ අපි එකපාර ගොඩාක් දේවල් ඔලුවට දාගන්න අමාරු නිසා මම දැම්මේ නැත්තේ මම හදලා තියෙනවා ෆෝල්ඩර් එකක් ඒ සඳරේණු කියලා. ඒ ෆෝල්ඩර් එක තමයි මම පාවිච්චි කරන්නේ මගේ ෆොන්ට් එකේ මේ ෆොන්ට් එකේ සියලුම ડોකියුමන්ට්ස් තියාගන්න. දැන් මට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් අපි අබය ලිබ්‍රේ කියන අපේ ෆොන්ට් එකේ ෆෝල්ඩර් එකට මම ගිහින් පෙන්වන්නම්.
මේක ගියාම මේ තියෙන්නේ ඒ වගේ පාවිච්චි අපි අපේ ෆොන්ට් එක මට මිනිත්තුවක් දෙන්න හරි මට මිනිත්තුවක් දෙන්න මම ආපහු එන්නම් හරි right ඔව් අපි කොතනද හිටියේ හරියටම ඔව් මේ තියන්නේ අබේ ලිබ්‍රේකේ ෆෝල්ඩර් එක දැන් මෙතන ඔයගොල්ලන්ට ගිහින් බලුවොත් අපි sources කියලා කියන්නේ font file එක අපේ sfd එක font forge file එක කියන්නේ නිකන් psd එකක් වගේනේ අපි අපි වැඩ කරමින් ඉන්න ෆයිල් එක. එතකොට ඒකේ වැඩ කරමින් ඉන්න ෆයිල්ස් ටික ඔක්කොම මම මේ විදිහට මෙතන sfd file ඒවා install කරලා තියෙනවා. මේ දැන් අබේ ලිබ්‍රේ 0 කියලා කියන්නේ light version එක. අබේ ලිබ්‍රේ 1 කියලා කියලා තියෙන්නේ dark black version එක. එතකොට මේ version දෙක ඇඳගත්තට පස්සේ මට ඒ මැද තියෙන fonts ඔක්කොම automatically generate කරන්න පුළුවන්. දැන් මම මේ build කියන තැනට ගියාට පස්සේ මට පේනවා අබේ ලිබ්‍රේ එකේ මම ඇඳලා තියෙන file දෙකයි උනාට bold ඉඳන් regular සහ semi bold වෙනකන් මේ ඔක්කොම ටික මතන යාල් දේවි ෆයිල්ස් ටිකකුත් තියෙනවා මම වැඩ කරමින් ඉන්න නිසා ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම ටික තියෙනවා මෙතන ජෙනරේට් වෙච්ච ෆයිල්ස් පහ. ඒ පහක් තිබුණාට ඇත්තම මම ඇඳලා තියෙන්නේ මෙන්න මේ කියන දෙක විතරයි. සිංහල එකේ නම් බිංදුව සහ 1 කියලා කියන්නේ ලයිට් version එකයි black version එකයි. ඊට අමතරව මගේ ෆෝල්ඩර් එක ඇතුලේ documentation කියන එක ඇතුලේ තියෙනවා එක එක විදිහ testing documents. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි කොච්චර මේ අබේ ලිබ්‍රේ ප්‍රොජෙක්ට් එක අවුරුද්දට ගියා අපිට කරන්න මේ තියන්නේ එක එක අපි පෙන්නන්නම් ජෙනරේට් කරපු සෑම්පල්. ඒක එතකොට අපි සම්පූර්ණ මේ ડોකියුමන්ටේෂන් එකක් තියනවා කොයි විදිහටද අපි මේක කරගෙන ගියේ කියලා. ඇත්තට මේ හැම එකක්ම ඩේට් එකත් එක්ක තියෙන්නේ. මේ තියෙන්නේ 6 වෙනි මාසයේ මේ 19 වෙනිදා 2015 අවුට් කරපු ડોකියුමන්ට් එක. ඒ විදිහට එක එක විදිහට අපි හදාගත්ත සෑම්පල් දැන් මේ තියෙන්නේ අපි අබේ පරණම එක අරගෙන මේ තියෙන්නේ මේ මුලින්ම ඒ කියන්නේ පුෂ්පානන්ද සර් ඇඳලා තිබුණු පරණම version එක ඒ කියන්නේ ඒක 96 ඇඳපු එකක් තිබුණේ ඒ version එක මේ තියෙන්නේ අපි improve කරලා ඇඳපු එක දැන් මේ වගේ documentation එකක් ඔයගොල්ලෝ වැඩ කරන ගමන් screenshots ගත්තාම මේක කොහොමද වැඩේ කරන්නේ කියන එක ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන් මේ ලොකු වටිනාකමක් තියෙනවා ඉගෙන ගන්න කෙනෙක්ට උනත් මේවා ගැන බලන කෙනෙක්ට උනත් මේ ඔයගොල්ලෝ මේවා ටිකක් පොඩ්ඩක් ගිහින් බලන්න ඊටකොට ඊට අමතරව මේ ටැමිල් ෆොන්ට් එකත් අපි අබේ එක ඇත්තටම ටැමිල් එක ඇඳලා තියෙන්නේ ඒක රිලීස් කරලා නැහැ ඒක රිලීස් කරන්න ඕනේ කරන දේවල් ටික තියෙනවා ඊට අමතරව අපි එකින් එක ඒ කියන්නේ 2015 8 වෙනි මාසේ 3 වෙනිදා එදා අපි අවුට් කරපු ෆොන්ට් ෆයිල්ස් ටික අපි වෙනම තියෙනවා එතකොට ඒ විදිහට ෆොන්ට් ෆයිල්ස් ටික තියෙන නිසා ඒක බලා ගන්න පුළුවන් ඊට අමතරව අබේ පාවිච්චි වෙන වුණ විදිහ ගැන පොඩි සෑම්පල් ටිකක් ඒ වගේ දේවල් ටිකකුත් මම මේක ඇතුලේ ડોකියුමන්ටේෂන් කියන එකේ ඇඳලා තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම අපේ දමිත් කරගෙන යන මොටා ගෙදර ෆොන්ට් එකේ නම් මේ හදන ෆෝල්ඩර් එකේම මේ කරගෙන යන ડોකියුමන්ටේෂන් ටිකක් තියෙන්න ඕනේ දැන් මං සඳරේණු ෆොන්ට් එකේ මම එහෙම ෆෝල්ඩර් එකක් හදලා ඉවර වෙලා ඒකට දාලා තියෙනවා දැනට කරපු සෑම්පල් දෙක මේ 20 වෙනිදා කරපු එක සහ 23 වෙනිදා කරපු එක. එතකොට ලලිත් ඔයා අලුතෙන් ෆයිල් එකක් මේ විදිහට නම් කරලා මම මේ නම් කරන විදිහත් මේ අර වීඩියෝ එකේ කියනවා. මෙන්න මේක අපි පාවිච්චි කරමු මේ විදිහට මම මේක පොඩි ડોකියුමන්ට් එකක් ලියලා ඉවරලා දාන්නම් අපි හැමෝටම බලා ගන්න පුළුවන් වෙන විදිහට. මේ විදිහට අපි නේම් කරගත්තාම අපිට ලේසි මේ ડોකියුමන්ටේෂන් කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ සියලුම ડોකියුමන්ට්ස් සහ ටෙස්ට් ડોකියුමන්ට්ස් ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් ගන්නවා නම් ඒවා ඒ දේවල් හැම දෙයක්ම ඊට පස්සේ ෆොන්ට්ස් කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම OTF අවුට් කරලා තියෙනවා OTF එක තියෙනවා ඕනෙම වෙලාවක ලේටස්ට්ම OTF එක දැන් අන්තිමටම ඔයා කරපු එක මෙතන තියාගන්න
ඒක තියාගත්තාම අපිට ඇත්තටම අනිවාර්යයෙන්ම වැඩේ හරියටම කෙරීගෙන යනවා කියන එක ගැරන්ට් කරගන්න පුළුවන්. එතකොට දැනට මේ කියපු ටිකේ ප්‍රශ්නයක් තියෙනවද මොනා හරි? නෑ නේ. හරි. හරි. කවුරු හරි ඩිස්කනෙක්ට් වුණා නේද? ඔව් සංජය නේ. හරි අවුල නැහැ ගැටලුවක් නැහැ. සංජය තාම සම්බන්ධ වෙයි. හරි එහෙමනම් අපි මෙහෙම කරමු. එතකොට ලලිත් අපි ඔයාට තව දවස් දෙකක් විතර දෙන්නම් මේ තව කරන්න තියෙන ඉම්ප්‍රූව්මන්ට්ස් කරලා අපේ ගෲප් එකේ දානවද අලුත් PDF එකක්. එතකොට අපි හැමෝටම බලල ඉවරලා ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් නේ ලලිත්ට. එහෙම කරමුද? හරි එහෙම කරමු. හරි එතකොට අපි මම විතරක් බලලා ෆීඩ්බැක් දෙනවා වෙනකොට අපි හැමෝටම පුළුවන් මේක ගෙදර print එකක් තියෙනවා නම් ඇත්තටම print එකක් දාගන්න එක තමයි හොඳ. ඊළඟට ඔයගොල්ලෝ මේ මෙන්න මේක බොහොම වැදගත් මේ slide එකක් නෙමෙයි මේ බොහොම වැදගත් මේ එකක් මෙතනින් මම මේ හදලා තියෙන්නේ අපුරු ටික shape groups වලට. අපි කියනවා shape groups කියලා කියන්නේ හරි. ඔයා disconnect වුණා නේ සංජය. හරි නවුලන්නට. හරි. මේ ෂේප් ගෲප්ස් වලට බෙදලා තියෙන්නේ. එතකොට මෙතනදී බලා ගන්න පුළුවන් එකින් එකට සම්බන්ධකම් තියෙන ෂේප්ස් ඒ වගේ සම්බන්ධතාවය හරියට තියනවාද කියලා. මේකේ මම අප්ඩේටඩ් වර්ෂන් එකකුත් තියෙනවා. ඒක මං දාන්නම්. එතකොට ඊට අමතරව මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද එක වගේ සමාන අකුරු හැදිලා තියෙන්නේ කියලා. හරි එහෙමනම් පැහැදිලිනේ මේක අපි අපිට ඇත්තටම දැන් මට දැන් මේ ඔයගොල්ලන්ට පේනවද නැද්ද මෙතන බලපුවම මට පේන එකක් තමයි හයන්න මහත වැඩි පොඩ්ඩක් ඒකේ කලර් එක පොඩ්ඩක් විතර වැඩි මේ වගේ අර සියුම් දේවල් නොටිස් වෙන්න පටන් ගන්නවා වැඩ කරගෙන යනකොට ඔයා මැනල බැලුවොත් තනිය හයන්නේ මේ දෙපැත්ත මහත වැඩි මේ ලං කරලා පොඩ්ඩක් බැලුවම පේනවා ඒ වගේම මේ වගේ පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් තමයි ඇත්තටම ලලිත්ට නම් කරන්න ඉපෙලා තියෙන්නේ. ඊට අමතරව ලලිත් අර අපි කියනවා මේක අවුට්ලයින් කියන්නේ ක්වොලිටි ඔෆ් අවුට්ලයින්ස් අවුට්ලයින්ස් වල ක්වොලිටි එක වැඩි කරන එක කියලා. දැන් සමහර දේවල් මට පුළුවන් මෙන්න මේ හයන්නම ආපහු මට අරගෙන පේන එකක් තමයි අපි හයන්නයි ගයන්නයි ගත්තොත් එහෙම. මේකට අපි කියනවා ස්පීඩ් ඔෆ් ද කර්ව් දැන් මේ ගයන්න අපි හිතමුකෝ වාහනයක් අපි ගයන්න දිගේ මෙහෙම යනවා කියලා. මෙන්න මේ වංගුව ගන්න වේගයක් තියෙනවානේ අපිට හිතා ගන්න පුළුවන් මේ ගයන්නේ. මම කියන එක ඔලෆ. ඔව්. ඇයිද නේ? ඒක පේනවද කියලා. පේන ඇති කියලා මම හිතනවා. නැත්තම් ටික දවස් යනකොට එන්න ඒක තමයි විචි කරන්න පුළුවන් මෙෂර්මන්ට් එක මේ ස්පීඩ් ඔෆ් ද කර්ව් කර්ව් එක කොච්චර වේගකින් යනවද කියන එක. දැන් පොඩ ඈඩ් කරලා බලුවම ඇත්තටම පේනවා නිකන් මේ හයන්න එකපාරට හැරුණු ගතිය නේද පේනවද දැන්? ඔව් ඕකේ එකඟ නැත්තම් අවුලක් නැහැ කියන්නේ. එතකොට අපිට බලන්න පුළුවන්. එතකොට ඊට අමතරව තව ඒ වගේ පොඩි පොඩි දේවල් ඇත්තටම ගොඩක් තියෙනවා අපිට මේ බලන්න පුළුවන්. මේ මෙතන මම අර සංඥාකුරු ටික එක තැනකට අරගෙන නැහැ. ඒක පොඩ්ඩක් මිසින්. දැන් මේකේ මම කියන්න පුළුවන් දැන් මේ සංඥක ජයන්න සහ සංඥක ගයන්න මේ සංඥකේ යෙදිලා තියෙන විදිහ එකකට එකක් වෙනස් නේද? මෙතනින් මේක ඇවිල්ලා මන්න මේක ඕපන් තියෙනවා. ඒ වගේ දේවල් අපි බලමු. මම හැම එකක්ම ඊළඟ රවුන්ඩ් එකට ඇවිල්ලා මම මේ කලින් අපි කට්ටියම එකතුලා රිවීව් කරමු. ඊළඟට ලලිත් අපිට එවන ડોකියුමන්ට් එක අපි එන්නලා දෙන දේවල් එක ඊළඟ ඉම්ප්‍රූව්මන්ට්ස් ටික කරන්න. දැන් මේක ඇත්තටම ගේ මේ print එකක් තන් තියෙන Mac එකේ නම් පුළුවන්කම තියෙනවා මේ tools වලින් මේක මේ annotate කරන්න. ඒකට මට මෙන්න මෙහෙම text එකක් අරගෙන මට මෙතන සිංහලෙන් හෝ මොන හරි විදිහට comment කරන්න පුළුවන්. මම windows වලටයි mac වලටයි දෙකටම වැඩ කරන tool එකක් බලලා ඉවරලා මේ අද දාන්නම් pdf වල comment කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මට මෙතනින් මොනවා හරි විදිහක
acrobat පාවිච්චි කරන්න පුළුවන් මම බලන්නම් acrobat හරි ඒක වෙනුවට වෙන open source tool එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන් එකක් මම අද අද දවසේ හොයලා දාන්නම් එහෙම නැති වුණොත් එහෙම මේ පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට මම මේ comment කරන එක පෙන්වන්න ඕනේ නැහැ නේ ඒක ගැන දැනුමක් තියෙනා නැහැ නෝලක් නැහැ හරි ඒ විදිහට අපි අපි පුළුවන් තරම් බලමු මේ අනිත් කෙනෙක්ගේ එන එන font එකක් ආව ගමන් ටග්ගල ඒකට අපි කමෙන්ට් කරලා ඒ ඉම්ප්‍රූවමන්ට් කරන්න අනිත් එක වැඩ කරගෙන යන දවසට එදා දවසේ වැඩවල මොනවා හරි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න ඒක ඇත්තටම අනිත්‍යවත් මොටිවේට් වෙන්න එතකොට අපි ඔක්කොටම වැඩ කරගෙන ඊට පස්සේ මම මේ මෝටා ගෙදර දමිත් දමිත් කරගෙන යන font එක බලුවාම මේක මං හිතන්නේ දමිත් වැඩ ටිකක් කරලා තියෙනවා මේ අර extreme points වලට වලට ඇඩ් කරන එක එහෙම නමුත් දැන් මේක එහෙම එක්ස්ට්‍රීම් පොයින්ට්ස් හරියට ඇඩ් වෙලා නැහැ. දැන් ඒකින් ඉඳන් මට පේනවා මෙතන මෙන්න මේක තමයි මට දමි දැනගන්න ඕනේ. මෙන්න මේ මේ උඩට එන එනවා නිකන් රැල්ලක් වගේ පේනවා. ඔව්. ඔව්. ඒක ඉන්ටෙන්ඩඩ් එකක් නෙවෙයි නේ නේ. ඒක ඔයාට එහෙම කරන්න ඕනේ ච් එකක්ද නැති එකක්ද? නෑ නෑ. සාමාන්‍ය නෑ නේ. හරි. අන්න ඒ වගේ එකනේ ඒක කර්ව් එක උඩට ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මෙතනදී තමයි පොඩි මේවා එකක් වෙන දමිත් ඔයා අර තියෙන ෆොන්ට් එකක රීක්‍රියේෂන් එකක් නෙමෙයි අතරම කියනවා නම් මොකක්ද ඒ කියන්නේ අපි තියෙන ටයිප් ෆේස් එකකින් ෆොන්ට් එකක් හදන එකනේ කරන්නේ. මෙතනදී අපි ප්‍රධානම ඔළුවට ගන්න ඕන එක තමයි දමිත් ඔයාලට පොඩ්ඩක් ඔපිට පෙන්වන්න පුළුවන් ද සෑම්පල් ටිකක් මේ අපි ඊළඟ කෝල් එකේදී සෑම්පල්ස් බලමු. නමුත් දැන් ඔයා පත්‍රයක print කරපු print කරලා තියෙන අකුරු ටික බලාගෙන කරන එකක්නේ කියන්නේ සාමාන්‍ය අපි එකට කියනවා revival එකක් කියලා. එහෙම නැත්නම් recreation එකක් නැත්නම් digital recreation එකක් කියලා කියනවා. ඒක කරද්දී අපිට සමහර වෙලාවල් වලට සමහර වෙලාවල් වලට අපි මර වෙලාවට අපිට කරන්න වෙන දෙයක් තමයි එකම අකුර අපි බැලුවොත් පත්‍ර දෙකක print වෙලා තියෙන්නේ දෙවිධයකට වෙන්න පුළුවන්. ඒක මම හිතන ඒක experience එකෙන් letters print කරනකොට එකකින් අකුර එකකින් එකට වෙනස් අකුරු තියෙනවා. අනිත් එක print වෙන සමහර කිහිල්ල කරලා තියෙන ප්‍රමාණය අනුව සමහර අකුරු මහතට පේන්න පුළුවන් සමහර අකුරු කෙට්ටුවට පේන්න පුළුවන්. එතකොට පළවෙනි රවුන්ඩ් එකේ ඔයා අඳින එකෙන් පස්සේ ආපහු ඔරිජිනල් සෝසස් දිහා බලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඇත්තටම එක විදිහකට. මොකද කොහොම කරත් ඔයාට ඔරිජිනල් මොටා ගෙදර එක ඩිජිටයිස් කරලා ඒ ඒ විදිහටම ෂේප් එක ගන්නවා කියන එක තියරිටිකලි ඉම්පොසිබල්. මොකද අරක වෙනම ප්‍රොඩක්ෂන් මෙතඩ් එකක් මෙතනදී ඔයා මොනවා වුණත් මේ මැතමැටිකල් ෆෝමියුලා එකකට තමයි මේ අකුරු හැදිලා තියෙන්නේ. එතකොට අපි ඒක නිසා එක රවුන්ඩ් එකකින් පස්සේ මේ ඩිජිටල් රීක්‍රියේෂන් එකට යන එක කරන්න ඕනේ නැහැ. දැන් අනිත් තව මම මේ නොටිස් කරපු එකක් තමයි මෙන්න මේ මෙතන. දැන් මෙතන මම අර කියපු විදිහේ ඔයාලට පේනවා ඇති වංගුව. මෙතන තියෙන මේ මේ හර මේක හැරෙන තැන පොඩි පොඩි නේ ඇත්තටම මේ noticeable මෙහෙම එකපාර්ත හැරීමක් තියෙනවා. දැන් මේක අපිට තව අකුරු වල තියෙනවද කියලා බලන්න පුළුවන්. මේක ඔයාලට continue කරගන්න ඕනේ feature කියන එක පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් මම දැන් මේ notice කරපු එක දැන් මේ හැම වෙනතර පොඩි එකම අරන් තියන්නේ හරි හරි දමිත් මේ මෙතන මේ රැක්ක තියෙන මේක හිතලක් තියපු එකද ඉන්ටෙන්ඩඩ් එකක්ද මතලද බැලු
නෑනේ ආහ හරි හරි ඕකේ නෑනේ හරි එතකොට ඒ වගේ තමයි අපි අර පොයින්ට්ස් අඩු කරනවා කියන්නේ මේ පොයින්ට් එක ඇත්තටම අවශ්‍ය එකක් නෙවෙයි ඒක අයින් කරලා දාන්න පුළුවන් මට ඔගොල්ලෝ මම පෙන්වන්නේ කලින් නේද පොයින්ට් එකක් අයින් කරන්නේ ඩිලීට් කරලා නෙවෙයි මෙතනින් මෙන්න මෙහෙම ඇවිල්ලා මර්ජ් කියන එක කරන්න පුළුවන් මර්ජ් ටු ලයින් කියලා කිව්වොත් එහෙම මේක මෙතන දැන් මේ මේ ඒත් මෙහෙම රවුම් වෙලානේ තියෙන්නේ මේක මර්ජ් ටු ලයින් කිව්වොත් එහෙම මේක සම්පූර්ණයෙන් ලයින් එකකට මර්ජ් වෙනවා මෙන්න මේ විදිහට මට එතකොට ඕනනම් මේ දෙකම මේ දෙක align කරලා හදා ගන්න පුළුවන් දැන් මම මේක background එකට copy එකක් දාගෙන බලුවොත් එහෙම එනවා මේ තියෙන මම background එකයි දැන් තියෙන layer එකයි අතර වෙනස් මාරු වෙනවා එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒක improve වෙලා තියෙන විදිහ මේක ඇත්තටම points ප්‍රමාණය අඩු කරන එකෙන් නිකම්ම මේ සෑහෙන improvement එකක් ගන්න පුළුවන් අපි කරගෙන යන font එකට දැන් මේකෙත් මම හදුවොත් එහෙම merge to line කියලා මේ දෙක align කරාට පස්සේ ඒක මෙතනදම මම අර කිව්වේ අර වංගුවේ වේගය කියන එක ඔයගොල්ලන්ට දැන් මේ මං හිතන්නේ පේනවා ඇතිනේ මේ මෙහෙම මට ස්මූත් කරන්න පුළුවන් මේක එහෙම නැත්නම් මට මේ විදිහට කරන්න පුළුවන් ස්කිප් කරන්න පුළුවන් මේක තමයි දමිත් ඔයාට මේ මේ ස්ටේජ් එකේදී දැන් තියෙන වැඩේ මේ ඔක්කොම ඔක්කොගෙම මේ 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 තියෙන කර්වේච එක මේ ඇතුලේ තියෙන කර්වේච එක 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 ගානකට අරන් එන එක 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 ලෙවල් එකකින් ඉම්ප්‍රූව්මන්ට් එකකට අරන් එන එක එතකොට මෙහෙමද තියෙන්න හොඳ නැත්නම් මේ විදිහටද මොකද මේ දෙකම හරි එතකොට එතනදී ඔයාට පුළුවන් ආපහු මොටා ගෙදරගේ ඔරිජිනල් ඩ්‍රෝවිංස් ඒ වගේ තියෙන එක බලලා ඇඩ්ජස්ට් කරන්න අනිත් ඔප්ෂන් එක තමයි දමිත් මේක ටිකක් අපිට කරන්න පුළුවන් එකක් ඔයාට අඳින්න පුළුවන් අපි හිතමුකෝ ඔයා මෙන්න මේ ගානට කර්වේච් එක ඔක්කොම ෆොන්ට්ස් වල තියාගෙන අඳිනවා කියලා එතකොට ඒ මේ විදිහට මුළු එකම හදනවා ඊට පස්සේ ඔයාට පුළුවන් ඔප්ෂන් එකක් කරන්න මේකෙම මෙන්න මේ ගානට හදලා එතකොට මේක ෆුල් සර්කි මේ 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 ගොඩක්ම ස්ටීප් වෙනවා එතකොට මම ඒක මේකේ ගානට හදන්න නම් මට මෙතනට ආපහු තව පොයින්ට් එකක් ඇඩ් කරලා මම මෙහෙම එකක් හදාගත්ත කියමුකෝ මේක එක වර්ෂන් එකක් මේ තියෙන එක වර්ෂන් එකක් ඊට පස්සේ අපේ පරණ වර්ෂන් එක මේ වගේ එකක් එතකොට අපිට පුළුවන්කම තියනවා ඉස්ස ඒ කියන්නේ ඔය වෙලාව තියනවා නම් තනන් කරන්න පුළුවන්කමක් තියෙන එකක් තමයි මේ දෙක සියලුම වර්ෂන් අපිට පුළුවන් විදිහට හදන්න පුළුවන් ඒක පැහැදිලි කරා ඔයාලට ඊළඟ ස්ටෙප් එකේ මොනවද කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි නේද ඔව් ඔව් හරි ඕකේ එහෙමනම් මම මේ පොඩ්ඩක් හරි ඒ ඔය ටික තමයි කරන්න තියෙන්නේ දමිත් එහෙනම් ඔයත් මේ කරන ඉම්ප්‍රූව්මන්ට්ස් ටිකක් කරලා ඉවරලා ටෙස්ටිං ඩොකියුමන්ට් එකක් හදලා අපිට දාන්න එතකොට අපි ඒකට මොන හරි කමෙන්ට් එකක් දීලා ඊළඟ දවසක ආපහු එමතුමක් දාගමු ඔව් හරි නේද හරි ඔව් ක්‍රියනක් ආ නෑ මට ඒක හුන්නේ නෑ ඒක ඇල්ල අර අනවශ්‍ය මේ ස්ලොට්ස් ටික
සමහර දැන් අයින් වෙලා තියෙනවා ආ රයිට් ඔයා කියන්නේ අනවශ්‍ය ස්ලොට්ස් ටික අයින් කරගන්න එකනේ හරි මම ඒක පෙන්නන්න පොඩ්ඩක් දැන් මේ තියෙන ඔව් මම FM ෆෝන් එකක් අනේ ෆලෝ කරලා කරේ එතකොට මගේ අර පහළ තියෙනවා අනවශ්‍ය ස්ලොට් ටික ඒ ටිකත් එක සමහරකට තියෙන්නේ කොහේද මම දකින්නේ පහළ ඈත තියෙනවා එක අකුරක් ඒ වගේ ඔව් හරි ඒක හරි හරිම සිම්පල් මෙතනින් ඇවිල්ලා ඉවර වෙලා එන්කෝඩින් කියලා මෙනු එකක් තියෙනවනේ ඔව් ඒකේ කම්පැක්ට් කියන එක සිලෙක්ට් කරාම හරි ආ දැක හරි ආ ඔව් ඕක තමයි සාමාන්‍ය ඊට පස්සේ ෆයිල් එක සේව් කරාම ඒ ඒ විදිහට ඒක හිටිනවා මට තව හරි අපිට තව පොඩි දේවල් දෙකක් විතර මේ කතා කරගන්න තියෙනවා මම දැන් රෙකෝඩින් එක නවත්තනවා අපි ඊට පස්සේ මේ අනික් දේවල් දෙක වෙනම රෙකෝඩ් කරගන්නවා ඕකේ හරි එහෙනම් අපි කවදද එහෙනම් ඊළඟ කෝල් එක දාගන්න අපි මේ රිවීව් කරන වැඩේ මට අද පොඩි වැඩක් තියෙනවා අද කියන්නේ මේ මේ තව දවසකින් දෙහිම අපි දෙන්න ඕන වැඩක් මම ඒක ඉවර කළා මුලින්ම මම ඔක පටන් ගන්නම් මම හරි එහෙමනම් අපි අපි ඔතන ඕනනම් අපි ලබන සතියේම අපිට හම්බෙන්න පුළුවන් ගැටලුවක් හදිස්සියක් නැහැ අපි මට කොහොමද මේ මම දැන් අපි දින වැඩිලා මට දවස් දෙකක් ඉන්න නම් මගේ ඩෙඩ්ලයින් එක තියෙන්නේ මේ දවස් දෙකකින් දෙන්න හරි එතකොට එහෙම එහෙම අපි ඒක විතර තමයි කතා කරන්න වෙන්නේ හරි හරි අපි එහෙමක ඔව් ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ හරි එහෙමනම් අපි අපි කතා කරලා බලලා දාගමු ඉදිරි දවස් ටික අනුව හරි මම දැන් රෙකෝඩින් කරනවා මම ඉදිරි ටිකම මැසේජ් එකක් තියන්නම් මේ ඒක රෙඩි කියලා හරි